හයි ළමයි, කොහමද ඔයාලට? අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ මේ ඉතුරු වෙලා තියෙන දවස් ටික මැනේජ් කරලා කොහොමද බයෝ ඒකකට යන්නේ කියලා කියලා දෙන්න. SF මට්ටමේ ඉන්නටත් කොහොමද බයෝ ගොඩ දාගන්න මේ ටික කාලෙන් කියලා මේ වීඩියෝ එකේ කියලා දෙන්න මම යන්නේ. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර ඔයා බයෝ කරන කෙනෙක් නම් ඉවර වෙනකල් බලන්න. මුලින්ම කවුරු හරි මගෙන් අහන්න පුළුවන් මේ දවස් 7 ගන්න ඇති දැත්තටම බයෝ S එකක ෆේල් මට්ටමේ ඉන්න කෙනෙක්ට AB වලට යන්න කියලා. මුලින්ම කියන්නේ නෝ උනන්දුවෙන් ආලා ඒකකට B එකකට යන්න ඕනි කියලා හිතලා වැඩ කරොත් ඔයාලට හොඳටම ඇති මේ කාලේ ඒකකට B එකකට B එකකට නෙමෙයි ඒකකටම යන්න හොඳටම ඇති. ඒතකොට C B මට්ටමේ ඉන්න අයට හොඳ ඒකකට යන්න හොඳටම කාලේ ඇති. ඉතින් මම මේ කියන විදිහට මේ වීඩියෝ එකේ කියලා දීලා තියෙන දේවල් ඒ විදිහට අරගෙන ඔයාලගේ ප්ලෑන් එක හදාගෙන ඒ විදිහට කරොත් ඔයාලට අනිවාර්යයෙන්ම බයෝ වලට ඒකකට යන්න පුළුවන්. මුලින්ම බයෝ කියන්නේ මොන වගේ සබ්ජෙක්ට් එකක්ද කියලා මම කියලා ඉන්නම්. මම කලිනුත් බයෝ ගැන ඕන තරම් වීඩියෝස් කරලා තියෙනවා channel එකේ, ගිහින් බලන්න. ඒ වුණාට මේ අලුත රිසල්ට් ආපු ඇත් එක බයෝ ගොඩක් අය මට ප්‍රයිවට් මැසේජ් දදා කියනවා බයෝ කරගන්න බෑ, ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. ඒවත් එක්ක මට හිතෙන බයෝ ගැන වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. ඉතින් බයෝ ගත්තාම ළමයි බයෝ කියන්නේ කටපාඩම් කරන සබ්ජෙක්ට් එකක් නෙමෙයි. හැමෝම හැමතැනම කියන්නේ මම දන්න විදිහට බයෝ කියන්නේ කටපාඩම් කරන සබ්ජෙක්ට් එකක් කියලා. ඒ වුණාට ඇත්තටම බයෝ කටපාඩම් කරලා ගොඩ දාන්න බෑ ළමයි. කටපාඩම් කරලා කරගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒත් බයෝ කියන්නේ පොඩි සිලබස් එකක් නෙමෙයි. සෑහෙන ලොකු සිලබස් එකක්, පාඩම් 10ක් තියෙන ලොකු සිලබස් එකක්. ඉතින් කටපාඩම් කරලා කීයටවත් බයෝ කරගන්න බෑ. හැම වෙලේම ඔළුවට අරගෙන වර්කවුට් කරලා උත්තර ගන්න ට්‍රයි කරොත් අනිවාර්යයෙන්ම බයෝ ගොඩ දාගන්න පුළුවන්. බයෝ වල කටපාඩම් කරන්න ඕන තැන තියෙනවා, නැත්නම් එනට හැම එකම කටපාඩම් කරලා එසේ එහෙම ලියන්න ගන්න එපා. කවදාවත් ලියා ගන්න වෙන්නේ. මොකද එසේ 4කට ලකුණු 150 4කට අපිට කීයටවත් කටපාඩම් කරලා ලියන්න බෑ. මුලින්ම බයෝ ගැන කතා කරද්දී දැන් මේ වෙද්දි සිලබස් කවර් නැති ළමෙක් ඉන්නවනම් මං කියන්නේ ෆේල් මට්ටමේ S මට්ටමේ ළමෙක් ඉන්නවනම් එයාලගේ සිලබස් ෆුල් කවර් වෙලා නැතු ඇති. සී මට්ටමෙත් එහෙම තමයි. මොකද මම ෆ්‍රෙෂයි එකේ සී එකකට ගියේ පාඩම් 5ක් විතරක් කවර් කරගෙන. ඒත් එක්ක පරිසරයේ පාඩම චුට්ටක් බලාගෙන ගියේ. ඉතින් එහෙම නම් ඉන්නවනම් මුලින්ම කියන්න තියෙන්නේ මුලින්ම ඔයාලා ප්ලෑන් එකක් හදාගෙන සිලබස් කවර් කරන විදිහට, කවර් වෙන විදිහට. දැන් එක එක සබ්ජෙක්ට් එක පාඩමක්වත් ඔයාලා කවර් නැත්තම් ඔයාලට පාඩම් 10ම කවර් කරගන්න යන්න එපා. දැන් ඔයාලා පළවෙනි පාඩම් පහත් එක පරිසරයයි මයික්‍රෝ පාඩමයි කවර් කරගන්න බලන්න. එතකොට ඔයාලට ඒකක් නැතත් B එකකට යන්න පුළුවන්. හොඳටම වැඩ කරොත් ඒකකටම යන්න පුළුවන්. ඉතින් S මට්ටමටත් වඩා F මට්ටමේ ඉන්න ෆේල් මට්ටමේ ඉන්න ළමයෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම ඔය පාඩම් මුල් පාඩම් පහත් එක්ක අර පාඩම් දෙක කවර් කරගන්න බලන්න. ක්ලාස් වලට යන්න වෙලාව නාස්ති කරන්න එපා. මං කියන්නේ ෆිසිකල් ක්ලාස් වලට ඔන්ලයින් ක්ලාස් යන්න බලන්න මේ ටිකේ. මොකද ගෙදර ඉන්න තරමට තමන් තනියම වැඩ කරන තරමට තමයි මේ දවස්වල ඔයාලට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මුලින්ම සිලබස් කවර් කරගන්න බලන්න. දැන් සිලබස් ඕවරෝල් කවර් නම් ඒ කියන්නේ ඒ බීසී මට්ටම ඉන්න ළමයෙක් නම් ඉතුරු ටිකත් කවර් කරගන්න. එයා මුළු සිලබස් එකම කවර් කරගන්න ට්‍රයි කරන්න. මම ෆේල් මට්ටම ඉන්න කෙනෙක්ට කියන්නේ පළවෙනි පාඩම් පහත් එක පාඩම් දෙකක් කවර් කරගන්න කියලා. ඒ බීසී මට්ටම ඉන්න කෙනෙක් ඔක්කොම පාඩම් කවර් කරගන්න සති දෙකක් තුනක් වගේ ඇතුළත ඕක කරලා ඉවර කරන්න අනිවාර්යෙන්ම. තව දෙයක් අනිවාර්යෙන්ම කියන්න ඕනේ, ඔයාලා සිලබස් කවර් කරනවා කියලා සති දෙක තුනක් අරගෙන මේ පේපර්ස් කරන එක සම්පූර්ණයෙන්ම නවත්තලා සිලබස් කවර් කරලම් පටන් ගන්නවා කියලා ඉන්න එපා කවදාවත්. ඔයාලා මොන ෆේල් මට්ටමේ හිටියත් අනිවාර්යෙන් සතියට බයෝ ෆුල් පේපර් එකක් ටයිමින් වලට එකක් කරන්න. එකක් ඇති හොඳටම ටයිමින් වලට පෑය තුනක් අරගෙන සෙකන්ඩ් පේපර් එකට ෆස්ට් පේපර් එකට පෑය දෙකක් අරගෙන එක එක ළඟ ඕනේ පෑය දෙකයි පෑය තුනයි දවස් දෙකකට හරි කමක් නැහැ. මොකද එක්සෑම් එකේ වුණත් පේපර්ස් දෙක දවස් දෙකේනේ තියෙන්නේ. හරියට මන්නම් කියන්නේ ඒ එක්සෑම් පේපර් එක තියෙන වෙලාවටම ඒ විදිහටම එක්සෑම් මයින්ඩ් එකෙන්ම පහරගෙන සතියට එක පේපර් එකක් බයෝ වලට යන්න, අනිත් සබ්ජෙක්ට් දෙකටත් එහෙම කරන්න. ඊට අමතරව එසේ පේපර්, ස්ට්‍රක්චර්ඩ් පේපර්ස්, MCQ පේපර්ස් වෙන වෙනම සතියට 4ක් 5ක්වත් කරන්න ළමයි. ස්ට්‍රක්චර්ඩ් එක ප්‍රශ්නයක් විනාඩි 15ක් අරගෙන කරත් ප්‍රශ්නයක් නෑ. ඔය කම්මැලි හිතෙන වෙලාවට එහෙම කරන්න. කොහොම හරි ඔයාලා සිලබස් කවර් කරන අතරතුරේ පේපර්ස් අනිවාර්යයෙන්ම ඒත් එක්ක යන්න ඕනේ. එතකොට බයෝ ක්ලාස් යන එක ගැන කතා කරොත් ඔයාලා
තියරි කවරන ක්ලාසියන්න එපා ළමයි සම්පූර්ණයෙන් තියරි කවරන මං කැ රිවිෂන් තියරි ක්ලාසියන්න එපා ඒ වුණාට පේප ක්ලාසකට යන්න බලන්න පුළුවන් නම් අර දෙක නැතත් මොකද මේ දවස්වල රිවිෂන් එකක කවර් කරනවට වඩා තියරි වලින් කවර් කරනවට වඩා පේප ක්ලාසකකට ගියත් ඒක විවරණය කරද්දී ඒක ස්ට්‍රක්චර් එකක් එසේ එකක් කතා කරද්දී ලොකු ප්‍රමාණයක් වලට කවර් වෙනවා ඔයාලා තනියමත් යනවනේ වැඩි ඒත් එක්කර ක්ලාස් එකකටත් ගියම තව තවත් ඔයාලගේ මේ බයෝ පරාසය වැඩි වෙනවා වලට පුළුවන් ඒ නිසා බයෝ රිවිෂන් තියරි ලොකුවට මම නම් කියන්නේ මේ දවස්වල යන්න කියලා ඒත් අනිවාර්යෙන් පේපර් ක්ලාස් වලට යන්න අනිත් සබ්ජෙක්ට් දෙකටත් පේපර් ක්ලාස් අනිවාර්යෙන් යන්න මේ කාලේ හොඳ පේපර් ක්ලාස් එකක් බලලා යන්න මොකද එසේ එකක් ඩිස්කස් කරද්දී එසේ එක විතරක් නිකම් පොයින්ට් එක කියනවට වඩා ඒක තියරි කැල්ල කරලා ඒක ඩිස්කස් කරන ක්ලාස් එකකට යන්න මොකද එහෙම ක්ලාස් ඕන තරම් තියෙනවා මේ මොකද එතකොට තමා ඒක ඇත්තටම දැන් ඒ පේප එක අපි කරන්න ටයිමින් හදාගන්න නෙමෙයිනේ ඒ පේප එක අනිවාර්යයෙන්ම ඕන ලොකු පරාසයක් කවර් කරගන්න තමා කරන්නේ එහෙනම් ඒ විදිහට පේප එක ඩිස්කස් කරන ක්ලාස් එකකට අනිවාර්යයෙන්ම යන්න මේ කාලේ මගේ ක්ලාසස් වෙන විදිහත් කියන්න මේත් එක ගොඩක් අය මට ප්‍රයිවට් මෙසේජ් දාලා කොහොමද ක්ලාස් කරන්න කියලා මම එක ක්ලාස් එකයි කරන්නේ පේපර්ස් විතරයි පේපර් එක මම ඔයාලට එවනවා ඔයාලා ටයිමින් වලට කරලා තියාගන්න මම හොඳ පේපර්ස් එවන්න කලින් ඒ පේපර්ස් බලලා ඊට පස්සේ මම ඒකෙදී ස්ට්‍රක්චර් එසේ පේපර් එකයි එසේ පේපර් එකයි ඩිස්කස් කරනවා මම නිකම්ම මාකින් එක බලාගෙන කියවගෙන යන්නේ ඒකට අවශ්‍ය තියරි කැලිත් එක්ක රිසෝස් බුක් එක බලලා ඔයාලට ඒ කැලත් කරලා තමයි එසේ ස්ට්‍රක්චර්ඩ් එසේ කරන්නේ ඔයාලට ඒ හරියම් ප්‍රශ්නයක් ආවොත් කරගන්න පුළුවන් වෙන විදිහට ඊට අමතරව මම ඔයාලට ගෙසින්ස් දෙනවා ඊට අමතරව මම ඔයාලට පෞද්ගලික ස්ටඩි ප්ලෑන් දෙනවා ඒ ඉන්න මට්ටමත් එක්ක ඔයාලත් එක්ක කතා කරලා මම ක්ලාස් වලට ජොයින් වෙන්න ඕන මම නම්බර් එක දාන්න ඒකට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න ඇච්චරයි ක්ලාස් කරන කියන්නේ සෙනසුරාදු දේ 8ට තියෙන ක්ලාස් එක. එතකොට මම දැන් කතා කර කර හිටියේ බයෝ වලට වැඩ කරන විදිහ ගැන. තව බයෝ එසේ ගැන කතා කරන්න මම දැන් මොකද බයෝ එසේ තමයි ගොඩක් අය අමාරු කියන්නේ. ඒ වුණාට ඇත්තටම බයෝ එසේ නෙමේ අමාරු ස්ට්‍රක්චර් එසේ එක. අමාරු කියන්නේ ස්කෝ කරගන්න අමාරු ස්ට්‍රක්චර් එසේ එක. ඒක නිතිය. එතකොටනේ අමාරුයි කියන්නේ. මේ එසේ එක එහෙම නැහැ. එහෙම ලොකු අවුලක් නැහැ එසේ එක කරන්න. ඒ කියන්නේ එක එක ටෙක්නික්ස් දෙනවා. ඒවා මම ක්ලාස් එකෙදිත් කියලා දෙනවා. මම එක එක වීඩියෝස් වලිනුත් ඔයාලට කලින් කියලා දෙලා තියෙනවා. ඒවත් බලන්න. එතකොට essay එක කරද්දි ගොඩක් වෙලාවට ඔයාලා 150ම ලකුණු ගන්න යන්න එපා. 100ට වඩා 120ට වඩා වගේ ස්කෝ කරගන්න බලන්න. මොකද 150ම ගන්න ගියොත් එතන කටපාඩමක් තියෙන්නේ. ඔයාලා රූප එකකින් හරි වෙන විදිහකින් හරි ඒක ඔළුවට දාගන්න බලන්න. එතකොට ඔයාලට 150, 120ක්, 130ක් වගේ ස්කෝ කරගන්න පුළුවන්. මේ එසේ 4ට මේ වගේ ස්කෝ කරොත් ඔයාලට හොඳ එකකට යන්න පුළුවන්. ඔයාලා එසේ එකකට 150ම ගන්න හිතාගෙන එසේ එක කටපාඩම් කරන්න ගියොත් ඔයාලට එසේ 4ටම ලියා ගන්නත් බැරි වෙනවා. අර 150 කාවෙ නැත්නම් ඔයාලට කරගන්න දෙයක්වත් නැති වෙනවා. මම එසේ කරන විදිහ කලින් වීඩියෝස් දාලා තියෙනවා. ඒව බලලා අනිවාර්යයෙන් ඒ විදිහට එසේ කරන්න. කියන්න තියෙන විශේෂම දෙයක් තමයි බයෝ කරන ළමෙක් අනිවාර්යයෙන්ම මේ දවස්වල එක්සෑම් වෙනකල්ම දවල් 1:05 අතර නිදාගන්න එපා. ඒ වෙලාව හොඳට නිින්ද යන වෙලාව මම දන්නවා. ඒ වුණාට ඒ වෙලාව නිදාගන්න එපා. ඔයාලා දැන්ටමත් කාලයක් නිදාගෙන ඉන්න නිදාගන්න ඕන ඒ වෙලාවට. දැන් එකපාරම නවත්තන්න බෑ. ඒත් ඔයාලා වැඩක් නොකර කමන්නේ. ඒ වෙලාව නැගිටලෙන් ට්‍රයි කරන්න. මොකද ඒ වෙලාව තමයි අපිට පේපර් එක හම් වෙන වෙලාව, පේපර් එක ලියන්න වෙන වෙලාව. කාලයක් ඔයාලා ඒ වෙලාවේ නිදාගෙන තිබ්බත් ඔයාලට පේපර් එකට ඔයාලගේ උපරිම දෙන්න බැරි වෙනවා ළමයි. ඒක ඔයාලා විශ්වාස කරන්නේ නැද්ද දන්නේ ඒක එහෙමයි ඔයාගේ මොළේ ප්‍රැක්ටිස් වෙලා තියෙන ඒ වෙලාවට නිදාගෙන ඉඳලා ඒ හින්දා ඔයාලා උපරිම පාඩම් කරපේ උපරිම වැඩක් ගන්න බැරි වෙනවා ඒ වෙලාවට ඒ හින්දා ඒ වෙලාවට අනිවාර්යයෙන්ම ඇහැරලා ඉන්න වැඩක් නොකර හරි කමන්නේ මුල් දවස් ටික ඇහැරලා ඉන්න ඊට පස්සේ ඒ වෙලාවට ඔයාලා ওই ටයිමින් වලට කරන පේප එක කරන්න ගන්න මම අද වීඩියෝ එකක් කරන්න ඉඳලා නෙමෙයි මේ වීඩියෝ එක කරන්න ගත්තේ හදිස්සිය හිතලා තමයි ගත්තේ එහෙනම් කියන්න මොනවද කියලා කලින් හිතාගත්තේ නෑ මතක් වෙන ඒවා කියන්නේ මම තව කියන්න දෙයක් තියෙනවා ඔයාලට ඔයාලා හිතන්න එපා මේ බයෝ අමාරුයි කරගන්න බෑ ටයිම් මදි කියලා අනේ සබ්ජෙක්ට් දෙකක් දෙකත් එක්ක බලද්දි මේ දවස්
හැත්ත ගානෙන් ඔයාලට ගොඩදාගන්න ලේසියෙන්ම පුළුවන් සබ්ජෙක්ට් එක තමයි බයෝ. මම මේ කියලා තියෙන විදිහට ඔයාලා ප්ලෑන් වලට වැඩ කරන්න මම කලින් වීඩියෝස් උදාල් දෙනවා. ඒවත් බලලා හොඳ අයිඩියා එකක් අරගෙන හැම වෙලෙම ප්ලෑන් එකකට වැඩ කරන්න. පෑ 15ක් 16ක් 17ක් දවසට වැඩ කරන්න. වෙන අමතර දේවල් කරන්න එපා. මේ කාලේ තව ටික කාලයයි තියෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම ප්ලෑන් එකක් හදන්න. එතකොට අන්තිමට වැඩ කරලා තියෙයි කරපු දැන් නැතිවේ. හොඳ ස්ටඩි ප්ලෑන් එකක් හදලා ඒකට අනුව වැඩ කරන්න. මොකද බයෝ ගොඩදාගන්න හරිම ලේසි. වමනාවේ හරියට වැඩ කරොත් හැම එකක්ම ඔළුවට ගන්න. ඔයාලා MCQ එකක් කරලා ඒක වැරදුනත් ඒකේ තියරි කියලා කඩපාඩම් නොකර ඒක ඔළුවට දාගන්න. එතකොට ඔයාලට MCQ එකක් આવවත් වැරදෙන්නේ නැහැ. ඒ කියන්නේ බයෝ කියන්නේ ඒකයි. කොයි වෙලේවත් කටපාඩම් කරලා ගොඩදා ගන්න හදන්න එපා. මේ ටික කාලේ ඔයාලා හිතයි අලවගෙන ගිහින් උත්තර ලියන්න ඕනේ, කටපාඩම්ෙන් උත්තර ලියන්න ඕනේ කියලා. එහෙම නැහැ. ටික කාලේ ඇති ඔයාලට හොඳට ඔළුවට දාගෙන වැඩේ කරන්න. ඔයාලා කටපාඩම් කරන්න ගියොත් මේ ටික කාලේ ලොකු ප්‍රමාණයක් ඔයාලට එකක්වත් මතක හිටින්නේ නැහැ. කරන දේ හරියට ඔළුවට දාගෙන වැඩේ කරන්න. මේ හොඳටම කාලේ ඇති බයෝ ගොඩදා ගන්න. ඌමනාවෙන් ප්ලෑන් එකක් හදලා වැඩ කරන්න. අනිත් අය බයෝ කොච්චර ඉහළ මට්ටමක හිටියත් ඔයාලා එයාලගෙන හිතන්න යන්න එපා. ඔයා ඔයාලව ආලගේ මට්ටම වැඩි කරගන්න හැම වෙලෙම ට්‍රයි කරන්න. ඒව තමයි මට බයෝ පේපර් එක බයෝ ගොඩදාගන්නේ කොහොමද කියලා කියලා දැන් තියෙන්නේ. බයෝ පේපර්ස් තුනට, ඒ කියන්නේ MCQ ස්ට්‍රක්චර් පේපර්ස් තුනට මම වෙන වෙනම කොහොමද වැඩ කරන්නේ කියලා වීඩියෝස් දාලා තියෙනවා. ඒව ඔයාලා බලන්න. ඔයාලට ඊට අමතරව බයෝ සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න, මම උත්තර දෙන්න. ඉතින් වෙලා මදි කියලා හිතන්න බෑ. හොඳට වෙලා ඇති, හොඳට උනන්දුවෙන් ප්ලෑන් එකකට වැඩ කරන්න. ඉතින් ආයේ ඊළඟ වීඩියෝ එකකින් හමුවෙමු.